Back after a very short break. ඉතින් ඔන්න පුංචි විරාමකින් පස්සේ ඉන්නවා අපිට කෙනෙක් එකතු වෙලා. ගොඩක් ආදරෙන් අයිබුවන් කියලා පිළිගන්නවා නිලන්ත රාජේන්ද්‍ර අයිබුවන්. ඔන්න ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන්නේ නිකන් ඉස්සතින්න නෙවෙයි ඔන්න අපි වෙනුවෙන් අලුත්ම සින්දුවක් ලෑස්ති කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද ඉඳන් ඔන්න රොබායි හරහා අපි රිලීස් කරනවා. ඊට පස්සේ ඔයගලන්ට අද ඉඳන් රික්වෙස්ට් කරන්න පුළුවන් රොබායි තුලි. කොහොමද? මේ දවස්වල මොනවද අලුත් වැඩ කටයුතු? මේ දවස්වල ගීත නිර්මාණ විවිධ ඒවා කරගෙන යනවා. සංගීත කටයුතු තමයි. සංගීත කටයුතු තමයි අපි කතා කරමු නිදි කුම්බරී ගැන පොඩ්ඩක්. නිදි කුම්බරී කියන්නේ මගේ ජීවිත වෙනස් සින්දුවක්. ඒක මම හිතන්නේ දැන් අවුරුදු 4 5ක් විතර වෙනවා ඔක ගීත හදලා. ඔක පොඩ්ඩ පොඩ්ඩ මගේ ගමන ඉතින් බොහොම හිමින්. ඒ ගමනත් එක්ක වැඩේ කරගෙන ආවා. හරි එතකොට ඇයි මෙච්චර කාලයක් ගත හිතුවද ඒ කියන්නේ ඒ කාලෙදිම රිලීස් ගන්න හිතාගෙන කරපු දෙයක්ද නැත්නම් මේ අවුරුද්ද රිලීස් වුණේ හේතුවක් තියෙනවද මක්කල් මම ගොඩාක් දුරට මගේ වැඩ වෙන්නේ බොහොම හිමින් මගේ සංගීත කටයුතු බොහොම හිමින් වෙන්නේ දැන් අවුරුදු 25ක් විතර වෙනවා ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉතින් ඒ වෙනකොට මම බොහොම ටිකයි ගීත කරලා තියෙන්නේ අරකත් එහෙමයි ඔඩියෝ එක කරා අවුරුදු 2 3කට විතර පස්සේ වීඩියෝ එක කරා මගේ පරම්පරාවේ තියෙන පොඩි සංගීත සම්බන්ධකමක් මගේ තාත්තා සංගීත කරා මගේ සීයා හැමෝම ඉතින් ඒකත් එක මගේ ඇඟේ තිබුණා සංගීතේ කාලයක් යද්දී මට තේරුම් ගන්න පුළුවන් වුණා මට සංගීත වාදන හැකියාව ගායන හැකියාව විවිධ හැකියාවන් තියෙනවා කියලා මගේ ඉස්කෝලේත් බලපෑම ගුරුවරු ඒක අඳුනගෙන තිබුණා ගුරුවරු මට බලපෑම් කරා කිව්වොත් වැරදි හරි එතකොට මේ බලපෑම් හරි කොහොම හරි ඔන්න දැන් හොඳ නිර්මාණ කීපයක්ම කරලා තියෙනවා ඔව් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු මේ නිදි කුම්බරේ මොකද්ද මේ කතාව කියලා බලන්න කෑම බීම වලඳ පිළුණු වෙනවා එයා තාම ගොර ගොර හොඳටම නිදියනවා පම්බනිස් කඩේ කෑම කාලම ඇති වෙනවා ඕන දෙයක් විච්චාවේ මං උයාන කනවා ලොකු දෙයක් නිදි කුම්බරි මට 64 මායන් එපා නිදි කුම්බරි හොඳ ළමයෙක් වෙන්න සුදා නිදි ගිරෝ බිස්කියොත් ලොක්කට තද වෙනවා උංචි ඇලට් එකක් වුණත් නිවුස් ඇලට් වෙනවා මේ අර මහත්තයා හොඳටම නිඳ කිල්ල නේද බං මාව වයිට් කර කර තාම හිනා වෙනවා එහෙ වැඩයි මෙහෙ වැඩයි මගේ බඩ දඟලන ඕයි නිදි කුම්බරි මට 64 මායන් එපා නිදි කුම්බරි හොඳ ළමයෙක් වෙන්න සුදා ඉඳලා හිටලා මුහුණු පොතට ගියාම තද වෙනවා ලැජ්ජාවක් කියලා එකක් නැද්ද මනුස්සය පැඳලා නේද ලැජ්ජ නැත්ද කිය කිය මොර දෙනවා කරු අයකට කර ගැව්වේ යාළුවෝ පවසනවා මේ සීරම ආදරගෙන ඉන්න ෂේප් වෙනවා මම ඔයාට ආදරෙයිනේ
නිදි කුම්බරි මට හැට හතර මායං එපා නිදි කුම්බරි හොඳ ළමයෙක් වෙන්න සුදා හොඳ ළමයෙක් වෙන්න සුදා හොඳ ළමයෙක් වෙන්න සුදා අනේ හොඳ ළමයෙක් වෙන්න කියලා තමයි කියන්නේ සුදාට මේ මට මේක බලද්දි මහන්න හිතර දෙයක් තමයි මේක ඔබ ඒ කියන්නේ පෞද්ගලික අත්දැකීමක් තියනවාද මේ වගේ ඉතින් මගේ ජීවිතේ විහිළුවක් තමයි එක පැත්තකින් එතකොට ඇයි මෙහෙම කන්සෙප්ට් එකකට යන්න හිතෙන විෂුවල් එක මගේ මුල් ගීත දෙක පොඩි අර විරහ සම්බන්ධ ආදර සම්බන්ධ ගීත දෙකක් තිබුණා මුලින්ම ඒ නිසා බහු කාලෙදි මට හිතුණා වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා ඒකත් එක්ක මම තීරණය කරා මේක කරන්න හරි එතකොට පළවෙනි ගීතය මොන වගේ ගීතයක්ද කොහොමද ඒක හැදුනේ පළවෙනි ගීතයත් මම යාළුවෙක් එක්ක මම සංගීත කටයුතු වලට මම අඩිය දෙනවා මම ගායකයෙක් විදිහට යන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ ඒ බලාපොරොත්තුවත් එක්ක මම යාළුවෙක් සම්බන්ධ කරගෙන වැඩේ පටන් ගත්තා පටන් ගන්නකොට මට හම්බුණා හොඳ ගුරුවරයෙක් ඒ කාලේම බචි සිට්ටමගේ කියන අයියා එයා මගේ ගුරුවරයා එයා මට ලොකු මං වෙනුවෙන් ලොකු බලාපොරොත්තු තිබුණා යාට මගේ හැකියාව වඳුනගත්තා ඒකත් එක්ක එයා මට යෝජනා කළා මල්ලි මම මේ සින්දු ඔරිජිනල් එක කරන්න කියලා මම නැත්තම් යාළුවත් එක්ක අර කණ්ඩායම් විදිහට තමයි සංගීතය පටන් ගත්තේ හරි අපි කැමති දැන් රික්වෙස්ට් එකක් කරන්න ඔබ ලයිව් පර්ෆෝමන්ස් එකක් අපි ආසයි අහන්න පුළුවන්ද අපි වෙනුවෙන් ප්ලේ කරන්න පුළුවන් හරි ඔබට අවස්ථාව මට පොඩි කැමැත්තක් තිබුණා ආසාවක් තිබුණා අපේ සිංහල සංගීතයත් එකතු කරගන්න. දැන් අපේ රටට ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ පිට රටින් එකතු වෙච්ච සංගීත ශෛලියක්. ඒකත් එක්ක අපේ කියන දේ පොඩ්ඩක් මම හිතනවා නැති වෙගෙන යනවා. ඒක මට හරි ආසාවක් තිබුණා. ඒත් මට මේකට උදව් නම් බොහොම අඩුයි මේ සිංහල සංගීතය ගැන තොරතුරු ගන්න. පුළුවන් විදිහට හොයාගෙන මං ඒ ආභාෂයෙන් පොඩි සින්දුවක් කරා. මං හිතන්නේ ඒක සාර්ථක වෙයි කියලා. ඒක තාම පටන් ගත්තේ නැහැ වැඩ. ඒක try කරනවා. जगत කියලා
එක එක එක්කෙනෙක් කියලා නේ මම කරපු එකත් වෙනවද මගේ ඊට කලින් සින්දුවක් තිබුණා පෑවමල්සිනා කියලා ඒ සින්දුවේ ලිරික්ස් භාගයක් මම කරේ ඉතුරු භාග මගේ යාළුවෙක් කරේ සමන් ඉදිරිමුණි කියලා එහෙම එක එක කෙනා කරනවා දැන් මියුසිෂන් කෙනෙක් විදිහට මම දැන් ඉන්ට්‍රොඩියුස් කළ දුන්නට ඊට වඩා සැගුණු දක්ෂකම් ගොඩක් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ ඇක්ටිව් වෙලා ඉඳලා තියෙනවා අපි කතා කරමු මේ දේවල් ගැන ආ ඩිරෙක්ටර් කෙනෙක් විදිහට කටයුතු කළා තිනේ ඒ වගේම ඩබින් ආටිස්ට් කෙනෙක් විදිහට මේ දේවල් තාමත් කරමින් යනවද නැත්නම් නවත්තලා දාලාද තියෙන්නේ මම නාට්‍ය සම්බන්ධයෙන් වැඩ කරන එක නවත්තලා තියෙන්නේ සංගීත කටයුතු වලට මූලිකත්වයේ දීලා තියෙනවා ඒකම අර දේවල්ම පටන් ගන්න බලාපොරොත්තුවක් නැද්ද ඒක මොන විදිහට තීරණය වෙයිද දන්නේ නැහැ මුල් තැන දීලා තියෙන සංගීතයට මම ඉතින් පහු කාලෙදී ඔය පපට් ප්‍රෝග්‍රෑම් වලට ඒ වගේ වලට නම් ඒවන අතරින් නැතුව දිගටම කරගෙන ආවා ඒකට පෞද්ගලිකව ඔබ කැමති මොන ශේෂ්ත්‍රය කියන්නේ තමන්ගේ ප්‍රොෆෙෂන් එක විදිහට මොන ශේෂ්ත්‍රයේ ඉන්නද සංගීතය තමයි සංගීතය ඒකට දිගටම මියුසික් කරගෙන නිර්මාණද නැත්නම් බලාපොරොත්තු වෙනවද අනාගතයේ අලුත් දරුවන්ට මොකක් හරි මේ ඇකඩමිකලි මොන හරි හැම කරන්න හරි ඔව් හැමදේම දැනටමම සංගීතය උගන්වනවා ළමයින්ට හැමවිටම මම කැමති ගායකයෙක් විදිහට ඉස්සරහට යන්න ඉතින් ඒ ගමන් මගේ අනිත් කටයුතුත් මම කරනවා සංගීත සින්දු ලියන එක මියුසික් කරන එක ස්ටුඩියෝ දැන් ඔබ මපට් ආටිස්ට් කෙනෙක්. එතකොට මම හිතන්නේ රූකඩ කලාවේ ඒ දේවල් සම්බන්ධවත් ඔබේ කටහඬින් ඒ දේවල් වලට දායකත්වය දක්වලා තියෙනවා. එතකොට නැද්ද අපිට නිකන් අමතක නොවන සිදුවීම් ඔය අතරතුරේ වෙච්ච? අමතක නොවන සිදුවීම් කියන්නේ සමහර අවස්ථාවලදී ගන්න වචන වලින් මට මතක නැති වුණාට සමහර අවස්ථාවලදී ඒ වගේ සිදුවීම් වලට මුහුණ දෙලා තියෙනවා. මම එකපාරක් ලොකු ෂෝ එකක් කරනකොට පපට් ප්‍රෝ ෂෝ එකක් ඒකෙදි කරන් ගියා. එතකොට සෙනගට ලොකු ප්‍රශ්නයක් දැන් ටික වෙලාවක් මොකුත් කිසිම දෙයක් නැහැ. ඇසේ ස්ටේජ් එක වහන්න උනා. තිරේ වැහුවම මම මගේ පපට් එක ඒ තිරෙන් එළියට දැම්මා. ඒක මහා විශේෂ සිදුවීමක් වුණා. සෙනග හිතුවේ අපි ඒක ප්ලෑන් කරලා කරනවා කියලා. ඒ ප්ලෑන් එකක් නෙමෙයි ඒක. ඒක ඒ හදිසි අවස්ථාව. හරි. අපි ආයමත් යමු නිදිකුම්බරි පැත්තට. නිදිකුම්බරි ඒ මුළු ගීතේම වීඩියෝ එක කාගේ අදහසක්ද? ඒ වීඩියෝ එක එහෙම කරමුයි කියලා හිතුවේ කවුද? ඔය සින්දු ලියපු මගේ යාළුවා. එයාට එහෙම අයිඩියා එකක් තිබුණා. ඉතින් අපි දෙන්න කතා කරනවා නිතරම. අපි මේ ඕනම නිර්මාණයක් කරන්න කලින් අපි ඒ ගැන වැඩිපුර කතා කරනවා. ඒක දුර්වල තැන් කතා කරනවා, කළ යුතු දේ කතා කරනවා, කළ නොයුතු දේ කතා කරනවා. ඒ විදිහට අපි දෙන්නගේ කතා බහත් එක්ක මේක ගොඩනැගුණා. ගොඩනැගුණා. හරි. අපි කැමති මේ වෙලාවෙදී ඔබේ තවත් ලයිව් පර්ෆෝමන්ස් එකක් විඳින්න. අපිට පුළුවන් දෙයකට. අපිට ඉඩක් තියනවද? පුළුවන්. අනිවාර්යයෙන්ම එහෙනම්. ප්ලීස්. මේ හැම කතාවක් පිටිපස්සෙම සත්‍ය සිදුවීමක් තිබුණා. හා. කවදා හරි දවසක මට කියන්න පුළුවන් වෙලාවක් මම කියන්න. හරි. දැන් මම සින්දුව කියන්න. මං කියවන ගැමි ගීත ගැමි ශෛලියත් සම්බන්ධයෙන් ඒකත් එකතු කරගෙන කරපු ගීතේ මේ කරඹ කරඹ දොල ළඟ වන දෝවන පුළුළු කුල් රඟනා ඒ සුදු පා පොඩි දවාගෙන පිළිත කුල් සලනා සුසුදු සුදු මුදු මුව කමල පෙති මල් දසන් හිසිනා ගල් තලාවක අමතකව ගිය මල් ගවම තිබුණා මල් ගවම පුරා රන් ගෝමර පෙතිවල සුවඳ රැඳී තිබුණා මගේ හිතේ ගතේ හදවතේ සෑම තැන ආදුතියා තිබුණා රළු මරළු ඇනෙන ගුරු පාර දිගේ තව එකම වතාවක් ගෙන්න හොඳේ මරළු ඇනෙන ගුරු පාර දිගේ එකම වතාවක් එන්න හොඳේ ඔබත්ම ස්තුතියි වෙනස්ම විදිහ ගීතයක් ඒ ගීතය ගැන මතක් කරන දෙයක් තියෙනවද ඔව් ඒ සින්දුවත් මගේ යාළුවෙක් ඉතින් අපි මට වගේම එයාටත් ඕන වුණා වෙනස් වෙනස් දේවල් කරන්න ඒක එයා ගද්දකීම කියලා ගමේ ගිහිල්ලා දැකපු දෙයක් එයා ඒක ගීතේට නැගුවා ඉතින් එයා මට ගෙනල්ලා දුන්න එක අවස්ථාවේ මේකට මෙලඩි එකක් දාමු කියලා මම
කෝරස් එක දැම්මට පස්සේ එයා කිව්වා තා පොඩ්ඩක් ඔක ගැමි පැත්තට බර කරමු කියලා. මෙන්න මෙහෙම කරමු කියලා සමහර ඒවා කිව්වා. ඉතින් ඒ විදිහට කරාම ඒක ලස්සන නිර්මාණයක් වුණා. ඇත්තටම ඔකේ ඔඩියෝ එක නම් ඉවර කරලා තියන්නේ. මට ඒකට ගොඩක් උදව් කරලා ලහිරු පෙරේරා. එයා මතක් කරනනේ ආදරෙන්. එයා නිසා තමයි ගීතය ගොඩනගුනේ. අනිවාර්යයෙන්ම ඒකට පෞද්ගලිකව ඔබේම නිර්මාණ අතරින් ඔබේ හිතට ගොඩක් කාවැදුණු නිර්මාණ ඇතුළත අපි තමන් කැමතිම ගීතයක් තියෙනවනේ. එහෙම මතක් කරා. ඒ මම ගොඩක්ම කැමති ඇත්තටම පෑව මල්සිනා කියන සින්දුවර මම එක කිව්වේ නැහැ. පුළුවන් දවසක් ඒ කවදරි මම කියන්නම්. ඒක මගේ ජීවිතේ සමීප සිදුවීමක් එක්කම ලියවෙච්ච ගීතයක්. අනිවාර්යයෙන්ම. ඉතින් ඔබේ කාලේ අපි වෙනුවෙන් අද දවසේදී ලබා දුන එකම ඔබට ස්තුති කාණි කවුරු හරි ඉන්නවද මතක් කරන්න කටින් ඉන්නවද? ඔව්. මේ ඇත්තටම දැන් මගේ සංගීත ගුරුතුමා බචී සිට්ටමිගේ අයියා. ඒ වගේම මට හැමතිස්සෙම උපදෙස් දෙන්න වැඩක් කරන්න කලින් මම හැමතිස්සෙම අහන කෙනෙක් කියන මිහිර බණ්ඩාර මිහිර දිසානායක එයා. ඒ වගේම මගේ ගුරුවරු මගේ අම්මා විශේෂයෙන්ම හැමදේටම මට දැන් මම එනකොට මගේ ඇඳුම් ටික අයින් කරලා දුන්නේ අම්මා. ඉතින් මට කරන්න දෙයක් ඉතුරු කරන්නේ හැම යාළු වෙනම උදව් කරලා තියෙනවා. මට මේ වෙනකන් හරස් කපපු කෙනෙක් නැහැ. හැමදේටම අත දුන්නා ශේෂ්ත්‍රයේ හැමෝම. ඒ වගේම තව විශේෂයෙන් මම මේක අවස්ථාවක් කරගන්න තව එක්කෙනෙක් ඉන්නවා. මාධව හේවවසම් එයාට ස්තුති කරන්න ඕනේ. මේ හැම දිනෙම ෆීල්ඩ් එකේ ඉන්න හැම කෙනෙක්ම මාව ඉස්සරහට ගන්න උදව් කරපු මිනිස්සු. හැමෝම අපි ආදරෙන් මතක් කරමු. එහෙනම් හරි නිලන්ත රාජන්ට අපිට බොහොමත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට.